වේවකව කහ පැහැ ගැන්වෙන නෙමටෝඩා හෙවත් මූලගැටෙති වටපන රෝගය මේ වන පිට දිවයින පුරා වගාවන් වල ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම රෝගය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේද විවිධ පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ගොයමට භාවිතා කළ කොම්පෝස්ට් පොහොර සාම්පලවල නෙමටෝඩා හෙවත් මූලගැටෙති වටපනුවන් හමු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙම රෝගය පිළිබඳව පොළොන්නරුව ගොවින්ද සිය අදහස් පළ කළා. මේ ගොයමට දැන් මාස 2යි. මේක බණ්ඩි ගොයන්. මේ ජරා පොහොර දීලා මේ ගොවිතැන දැන් අපි අවුරුදු 78ක් මේ කරන ගොවිතැන. දැන් මේ කන්න දෙක තුනට ඉවරයි. මේ කුසුකර්ම ඇමතිලා අඩු ගානේ කුසුකර්ම උපදේශකලා කියලා ඉන්න මහාචාර්යවරු ආචාර්යවරුන්ගෙන් උපදේශයක් කරන් තියනවාද කියලා අහන්න බලන්න. කරුණා කරලා අපි ඉල්ලන්නේ ඇමතිවරු ඊතල කාමර වලින් එළියට ආවිල්ලා මේ ගොවි බිම් වලට ආලා බලලා සාධාරණ කිෂ්ඨ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේක ඇවිදilla තන්නි කරම දැන් මාස දෙකේ ගොයම. ආයි මේකට දැන් ගහන්න දෙයක් නැහැ. පොහොර ගහන්න මොකද මේ ජරා පොහොරක් දීලා ඉවරලා දැන් කන්න දෙකක් මේ කුඹුරුවට අපි ගැහුවා. අහපුවම තමයි මේ පස සම්පූර්ණ විනාශ වුනේ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ උලොමොට්ටර උපදේශකෝ දීලා එදා ඉඳලා මේ කාබනික කියලා මගුලක් දීලා ඒකෙන් අපි විනාශ කරලා දැම්මා. කුසිකන් නැමදේලා. පිළෝදයක් දන්නේ නැහැ. ඔහේ කියවනවා ගිරවෙක් වාගේ. හැබැයි ගොවින්ගේ දුක දන්නේ නැහැ. ගොවියට දෙන්න ඕන මොකක්ද දන්නේ නැහැ. තව කන්න දෙක තුනක් යනකම් මේක ගොඩ ගන්න බෑ කියලා. එතකොට මේකේ වගකීම සම්පූර්ණ මේ කුසිකන් නැමදේවර බාර ගන්න ඕනේ. දෙහිඅත කණ්ඩිය මුවපැටිකේවල ගම්මානයේද කුඹුරු හෙක්ටයාර 1000කට ආසන්න වගාවන්ටද වටපන රෝගය මේ වෙද්දී පැතිර ගොස් අවසන්. රජය ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට ලබා දීමෙන් මෙම රෝගය ගොයමට වැළඳුණු බවයි ගොවීන් චෝදනා කරන්නේ. නෑ වටපණු රෝගෙට. එකට හැරියක් ගහනවා. දැන්නේ මේ වටපණු රෝගෙත් තියෙනවා, ජීවිමේ තියෙනවා, මයිතාවොත් තියෙනවා. රජයෙන් දුන්නා පොහොර වාගයක් එව්වා කොම්පෝස්ට් පොහොරේ එව්වා මහලු කැටියක්ද කොහොමද, පස් කැටියක්ද කොහොමද? ටික අපරාධය වෙලා ගොයියන්ට දුන්නා නම් යූරියා මිටියක් මොකද? ඈ රජයෙන් නිකන් සල්ලි නිකන් නහත් ටික. ඔව් මහලකට උතන්ට ගියා, එතෙන්ට ගිහින් ඉතින් උන් කාවා දිනියා කොළදා දිනේ ගොයිතනක් නැත්කම නැති කරලා තියන්නේ. එළුම දෙයට වගේ කියන්න ඕනින්නේ කවුද? මහින්දානන්ද කියන ඇමතිවරයා. මොකද පිට එදා ඔය මිනිහා කිව්වේ මොකද්ද? හොර දෙනවා කිව්වේ මේ කාබනික පොහොර මුලින් දෙන්න අපි දෙනවා අගින් කිව්වා. දැන් අගින් මුලින් දෙකම දීලා මොකද්ද දැන් අපිට මේ කරලා තියන්නේ? මේ කාබනික පොහොර කියලා අපිට දුන්නේ මේ මං හිතන්නේ පොළොවට අහිත කර දෙයක්. මේක පොළොව විනාශ කරන දෙයක්. මේ ගැන කල් තියා අපි කිව්වා. අපි ගොවි අරගල ගණනාවක් අපි කරා මේ කල් තියලා. හැබැයි ඒ තීදී ඔයාලගේ දේශපාලන හිතවතු හරහා මේ කාබනික පොහොර උඹලා ගෙනල්ලා දුන්නා. දැන් මේවා ගොවියා ගැහුවා. ගහපේකේ පළ විපාකේ අන්න දැන් ගොවියට ලැබිලා තියෙනවා. මහියංගනේ ගොවීන්ද පවසන්නේ ගොයම කහවීමේ රෝගය තම ගොයමටද මේ වෙන විට බලපා අවසන් බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.